රාත්‍රයටයි වෙනඩි තුනයි ඉරිතරාත්‍රයේ සවදේශය සේවෙන් ඔපිට පිදන ධර්මතානමය පොන්න කර්මය. ධර්වා ශාසනාව. ුබින්නතුමි අද ධර්මානු ශාස්තනාව සිදුික්‍රන දේශකාණන් වහන්සේ ශ්‍රීලංකා බෞද්ධහා පාලි විශ්වවිද්‍යාලයේ ශස්්කෘත අධ්‍යින අංශය අංශාධීපති ලෙවන්ගම ශ්‍රී සධානන්දාාරාම පිරිවන් විහාරාධිකාරී මාච්චාරය ලනකළ සිරිනිවාස ස්වාමීන්ත්‍රයන් වහන්සේ. අ ධර්මානු ශාසනාවේ මාතෘකාවී ඇත්තේ ඕග සූත්‍රයඇශරයෙන්වන ධර්මානු ශාසනාවයි. අප හැමදැන් උතුන් වූ ධර්මේශ්්‍රවනය කරනටයි සූදානම් වන්නේ ධර්මශත්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලය සමාතන්වීමස් සඳහා අපතැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමිත්‍රයන් වහන්ස. සාතෝ සාතෝ සාතෝ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධන් සරණං ගච්ඡාමි බුද්ධන් සරණං ගච්චාමි දම්මන් සරණං ගච්ඡාමි තමන් සරණං ග්චාමි සංගන් සරනං ගච්චාමි සංහන් සරණං ගච්චාමි දතියම්පි බුද්ධන් සරනං ගච්ඡාමි දති අම්පි බුද්ධා सरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि ततियं पि बुद्धं शरणं गच्छामि ततियं पि बुद्धं සරනං ග්චාමි තතියම්පි ධම්මං සරනං ගච්ඡාමි තතියම්පි ධම්මං සරනංග්චාමි තතියම්පි සංගං සරනං ගචඡාමි කතියම්පි සංහං සරනංග්චාමි පානතිපතාවිරමනී සිক্ষපදං සමාධයා පානාාතිපාතා වේරමනේ සිකාපදන් සමාතියාමි අධින්නාදාානාාවේරමනී සික්ඛාපදන් සමාධියමි අධිනාධානාවේරමනේ සිකාපදන් සමාතියාමි කාමේ සුමිච්චාචාරාවේරමනී සික්ඛපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවරමණේ සික්ඛාපදන් සමාතියාමි මසාවාදාවේරමනී සික්ඛාපදන් සමාධයාමි මුසාවාදාවේරමනේ සික්ඛාපදන් සමාතියාමි සුරාමේර මජ්‍ය පමාදට්ඨනාවේරමනී සිකාාපදං සමාධයාමි සුරාමීරය මජ්‍යපමාදට්ථානාවර්මණි සිකාාපදන් සමාතියාමි සතුූ සතුූ සතු සමන්තාචක්කවාලේ සූ අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මොනිරාජස්ස. සුනන්තු සග්ග මොක්හදං ධම්ම සවනකාලු අයංභදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයන් භදන්ත සතු සතු නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සතු චිර සංවත පස්සාමී බ්‍රාහමනං පරිනිබ්බුතන් අපති්ටන් අනායෝහං තින්නං ලෝකේ විසාත්තිකංතිේ සතු 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 ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනේ පින්වතියනි. දැන් මේ අවස්ථාවේදී ඔබ සෑමදිනාම සූදානම් වෙලා වාඩිවෙලා සිටින්නේ. ඉතාමත්ම වටිනා උදාාරතර පංකමක් සිද්ධ කිරීමටයි. දිවියහෝ මනුෂ්‍යය වැනිස් සුගතියකටම පත්වෙලා, ඉදිරි සංසාරගමන ගත කරන්නට වාසනාව උදාවෙන පින්කමක් තමයි. මේ සුදුකිරීමට සූදානම් වන්නේ. ධර්මකාරණ ජීවිතයට එකතුර ගැනීම ඉතාම වැදගත්වෙනවා. බොහෝ දෙනා කරන්නේ බණ ඇසීම විතරයි එය ජීවිතයට එකතු කර ගන්නේ. හාගන ඉන්නක විතරයි කරන්නේ. එය ජීවිතයට එකතු කර ගැනීම තුළින් තමයි අපට පුළුවංකම ලැබෙන්නේ ඉතා එක්මනට මේ සංසාරගමන නවත්තගන්නට. ඒහම නොවනුත් අපි මේ සසර බොහෝකල් ඇවිදින අයබවට පත්වෙනවා. ඒ ඇවිදීමේදී සැපක්නම් දකිින්ට ලැබෙන් නෑ. ඉපදෙනව කියන්නෙම දුකමයි. ජරාව්‍යාදි මරණ මේ තත්ත්වයන්ට අනිවාර්රයම මුහුණ දෙනවයි අය. ඒවා හැම එකක්ම දුකක්. එනිෙසා ඉපදීම නවත්තන වැඩපිළිවලටයි අපි යොමු විය යුතුවන්නේ. මේ වෙනුවෙන් දේශනා කරපු සූත්‍රදේශනාවක් තමයි. ඕග තරණ සූත්‍රය, ඕග සූත්‍රයේ කියලත් අපි මේ සූත්‍රයේ නම් කරනවා සංයුක්තනිකායි දේවතා සංයුක්තයේ සඳහන් වෙන සූත්‍රයක් සගාථක වගේ සගාතා වග්ග කියනකොටසේ මේක ඇතුුලත් වෙන්නේ. මේ දේවතා සංයුක්තයේ තියන බොහෝ සූත්‍ර දෙවිදේවතාවුන්ගේ අසනලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනා රාමේෙහි වැඩසිටිනකොට. මුළු ජේතවනා රාමේම බබුළුවාගන මධ්‍යම රාත්‍රියයේ දෙවිදේවතාවරු පැමිණි බව සඳහන් වෙනවා. එයට තවත් එක උදාහරණයක් තමයි මේ ඕගතරන සූත්‍රයේ. එවැනි ආකාරයට මුළු ජේතවනා රාම බබුළුවාගන කියවල කප්පං ජේතවනං ඕබාසිත්වා. ඒ සඳහන් වෙන අමුළු ේතවනයම බබුලුවාගෙනාව කියලා. එවගේ තමයි අභික්කන්තායි රත්තියා මධ්‍යම රාත්‍රිය එක්මගිය පසු රාත්‍රීම් හරියටම දොළහත්ත් අතර වගේ කාලයක් තමයි මෙතැන්දි සලකණ්ඩ තියෙන්න්නේ මේ වගේ වෙලාවට තමයි දෙවිදේවතාවරු පැමිණ තිබෙන්නේ. අභික්කන්ත වන්නා මේ ඇදේවතාවට මහපුදූම සරීර සෝභාවක් තිබුණා. එවගේ දිවියමය විමාන සහිතව මේ දේවතාව පැමිණි බව සඳහන් වෙනවා. මේ අන්දමට පැමිණි දේවතාව බුදුරජාණන් වහන්සේගින් ප්‍රශ්නයක් කහනවා. ප්‍රශ්නයේ තමයි කතන්නුත්වන් මාරිස ඕග මතරි. ස්වාමීණී බුදුරජාණන් වහන්ස. ඔබවහන්සේ ඕගය කෙසේ නම් තරණය කළේද කියලා. මේ ඕගය කියන එක මොලිම පැහැදිලි කරගාණට ඕන අපි. ඕග කියන්නේ සැඩපහරට දියපහර සපර ර කිය මේ තේරුම් තියෙනවා. ඕග කියනවචචනය. මේ දියපහර සැඩපහර රල කෙසේනම් ඔබ වහන්සේ, තරණය කළේද කියලයි මේ දේවතාව ප්‍රශ්නයහන්නේ. එවෙලාවේ බුදුහාමුදුර උත්තරයක් දෙෙනවා. අප තිත්තං අනායුනං ඕගමතරි කියලා මම පිහිටාද නොසිට වැෑයම්ද නොකොට මේ ඕගය තරණය කලා කියලා. ඉතාම කෙටි උත්තරයක් දුන්නේ. මේ විදිර උත්තරයක් දෙෙන්ට කෙටි උත්තරයක් දෙෙන්ට හේතුවක් තියෙනවා අටුවාවේ සඳහන් කරනවා. මේ දේවතාව මාන්‍යෙන් යුක්ත කෙනෙක් කියලා. මානත් හද්දූ දේවතා කියලා. බොහොම ලොකු මාන්‍යයක් තිබුණු දේවතාවෙක් ඒ මාන්‍ය නැති කරලා. බුදුරජාණන් වහන්සගෙන් මේ ගැන තවදුරටත් මේ සාමීනි මේ කාරණයමට පැහැදිලි නෑ තේරෙන්නේ. අෞදුරටත් විස්තර වශයෙන් දේශනා කරන්න කියර. ඉල්ලීමක් කරාවි කියන බලාපොරොත්තුවෙන්. එතකොට එයාගේර මාන්‍ය අඩු වෙලා යනවා. තමන් තාමහෙලින් දන්න කෙනෙක් කියලා පෙනෙනීසිටිය මේ දේවතාවාගේ මාන්‍යය අඩුකිරීමට හේතුවක් වශයෙන් මේක දක්වන්න පුොළුවන් ඒ පිළිබඳව අදහසිදිරිපාත් කරලා තියෙනවා. මෙතෙදී ඕග කියන වචනය ධර්මයයට ගලපනකොට, බුදුරජාණන් වහසේ බොහෝ තැන්වල පැහැදිලි කරනවා ඕග හතරක් තියෙනවා කියලා. චතු රෝග, සතර ඕග කියලා මේවාට නමක්යොදලා තියෙනවා. මනවද මේ කාමඕෝගය, භවඕගය, දිට්ටි ඕගය, අවි්්‍යා ඕගය කියලා. මේ විදියට සංසාරයට අපි ඇදගනයන විවිධ ආකාරෙන් අපට කරදරපීඩා ඇති කරන, සැඩ පහරවල් හතරක් තියෙනවා. කාමයේ නෙමැති සැඩ පහර. පංච ඉන්ද්‍රිය පිනවමින් දිගින් දිගටම කෙලෙස් වඩමින්. අපිව කරනු ලබනම මේ ක්‍රියා කලාපය කාම ඕගේ හැටියට බුදුහාමුදුරු නම් කරන්න මේක සඩ පාරක් කියලා. දන්නෙම නැතුව මහා ගැඹුරට ඇදගෙන යනවා. වගේම, තමන් විපදර පත්වෙනවා. කරදරයට පත්වෙනවා. මේ කියපු සැඩ පහරණ නිසා කියල පැදිලි කරන අපි දැන් මේ ගැන විස්තර කතා කරමු. එළඟට භව ඕගේ කියල කියන්නේ බව තන්හාව. භවයාම් පිළිබඳව සමහාර දෙනා විවිධ ආකාරයෙන් ප්‍රාර්ථනාවන් ඇතිකරගන බ්‍රහ්මලෝකේ උපදින්ඩ දිවියලෝකෙ උපදින්ට මනුසලෝක උපදිින්ට ඒතැන්වල සැපවිඳින්ට. තෘෂ්නා උපාදාන ඇතිකරගෙනටයුතු කරනවා. ඒක සැඩ පහරක් ඒකට අහුනොත්හෙම ඒත් එයාට ලේසියෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ දුකටම වැටෙනවා. ජාති ජරාවයාදිි මරණ දුකුරුම කරගන්නවා. දිිත්තියෝගය ඉළඟ එක. දිට්ටි කියලා කියන්නේ මෙතන ශේෂයෙන්ම මිත්‍යාදුෂ්ටි අර බුදුරජාණන් වහන්සේ. ග්‍රහ්ම ජාල සූත්‍රයේදී පැහැදිඩි කරනවා දෙසටක් මිච්්‍යා දුෘෂ්ටි තියෙනවා කියලා. ඒ මිච්්‍යා දුෘෂ්ටි වලින් පිරිච්ච සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුනේ. දිිට්ටි කන්තාාර දිිට්ටි ජාලං කියල බ්‍රහ්මජාල සූත්‍රයේම නම් කරනවා. දෘෂ්ටි කාන්තාරයක් ඒ බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලය. දෘෂ්ටි ජාලයක පැටලි ලැහිට මිනිස්ස. එකේ කෙනා ඒක අදහ සිදිරිපත් කරනවා. අන්ත වාදී අදහ සිදිරිපත් කරනවා. ඉතින් කොයිකද හරි කියලා. පිරිතුරක් හිතාගණ්ඩවත් බැරිතරමට දෘෂ්ටිකාන්තාාරයක් දෘෂ්ටි ජාලාවක් ඒ කාලෙ තිබුණා. මෙන්න මේ දෘෂ්ටිවලට අහුනොත් කෙනෙකෝ ඒක එයාගේ සංසාර බොහෝකල් පැවැත්මට හේතුවක් වෙනවා. නැවත නැවත ඉපද ඉපදී යන්නට හේතුවක් වෙනවා. එනිසා ඒ කත්හට පහරක් දිත්්‍යියෝගේ. අනික තමයි අවි්‍යාෝගේ, අවිද්‍යාව නෙමැති සට පහර. චතුරාර්ය සත්‍ය ධර්මය නොදැන විවිධ ආකාරයෙන් වැරදි කල්පනා ඔස්සේ කටයුතු කරමින්. මේ නොදැනුවත්කම නිසා අවිද්‍යාව නිසා ත්‍රිලක්ෂණයේ පටිච්ච සමුත්පාදය චතුරාර් සත්‍ය ධර්මය වැනි මේවා පිළිබඳව අවබෝධයක් නැත්තිව, ඒ අය මෝඩ පුද්ගලයන් හැටියට පවු්කරමින් ඉඳලා සසර පැවැත්මට හේතුවන දේවල් කරමින් ඉඳලා බොහෝකල් මේ සංසාරදුකට පටවෙනවා. ඒක සැඩ පහරක් මේ අවි්‍යාවනමති සැඩපාර. ඒකට අහුුවෙන සමරයි. මෙන්න මේ ආකාරයට ඕග හතරක් තියෙනවා. මේ හතර තරණය කළේතුයි. ඔබත් මමත් අපි සැමදිනාම මේ හතර තරණය කරන්නට ඕනේ. දැමි කාම ඕගේ පිළිබඳව හිතනකොට අපි කාම රැල්ල කියල කිවටකමක් නේ, කා නෙමැති දිය පහරකි වටකමක් නේ, සැඩැ පහරකි වටකමක් නෑ. ඇහැ නෙමැතිමි ඉන්ද්‍රිය ලොකු දියපහරකට සැඩ පහරකට අහු වෙලා තියෙනවා. අපි හැම විලේම මේ ඇහැ පාවිච්චි කරනවා, ලස්සන ලස්සන රූප බලබලායන්ඩ. අපි මුනතරං මේ රූපවලට ඇබ්බැහිවෙලා තියෙනවද කියනවා නම් උදාහරණය කෙටට බලන්න රූපවාහිනයේ විවිධ නාලිකා තියෙනවා. ඒ හැම නාලිකාවකම එකඒක විදිහට වැඩසටහන්තියනවා. ටෙලිනාට්්‍ය තියෙනවා චිත්‍රපටිතියෙනවා සී සංදර්සන සංගීත වැඩසටහන් තියෙනවා. එතකොට, අපි ඇහැ හවස හයේ ඉඳල රෑ දහයි විතර වෙනකල් නිතරම කියනවා රූප බලපං රූප බලපං, රූපපෙට්ටිය විවෘත කරපන් කියලා. ඉතිං රූපවාහිනීහි ඒ සවිච්චක ඔන් කරලා අපි පටන්ගන්නවා ඔන්න එකක් බලන්. ඒක හරිනේ. එට පස වෙන ඒකට මාරු කරනවා. ඒක හොන්ඳයි. ආයි තව ඒකිවරණුවට තව එකක් හොයෙනවා. මේ නාලිකා වලට මාරු වෙවි මාරු විවී. එකේක විදියට අපි කැමැති කැමැති ආකාරයට ඒ චිත්‍රපටේ ටෙලිනාට්‍ය සංගීත වැඩසටම් බලන්ඩ බහෝම ආස කරනවා. ඒ කියන්නෙම අපි මේ ඇහැ නැමැති ඉන්ද්‍රීයට අරමුණුවන රූප නැමැති මේ සැඩ පහරවල් ලඔස්සේ ගමන් කරනවා කියනෙ එකයි. ඒ සැඩ පහරට අහුවෙලා ඉන්නේ. හැම දාමඒකට අහුුවෙනවා. ඇම දා මේකට අහු වෙලා අපිට සීමාවක් වත් හිතාගණ්ඩ බැරිතරමට ඒ ුස්සේ ගමන් කරනවා. දැ අපි මොකක්ද මේ කරන්නේ ඇහැපිනවීම. කනපිනවීමත් කරනො ඒ වගේීම. නාසේ පිෙනවීමත් කරනු අසුවඳ වර්ග ආග්‍රාණ කිරීීමම් සොයස්වයා යනවා. දිවපිනවීම, විවිධ ආහාරපාන වර්ග රස විඳවිින්දා. බොහෝ අවස්ථාවන් වලදී ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය කැප කරනවා. රසවත් ආහාරපාන වෙන සමරයි හොඳ කෑමක් කණ්ඩ කිලෝමීටර් තිය හතලිහ යනඇත් ඉන්නවා. බොහම දුරයිඉදල සමහරයි කොළඹට එවා හොඳ කෑම කණ්ඩ. ඉතිං කොළම්ඹාය සමහරටක ගමේ කෑම කණ්ඩ ගමට යනවා. මේ වර්ණනාකර කරයින්නේ අසවල් ගමී අහවල් කඩේ බොහොම හොඳයි කෑම. ගමේ අය නගරයට එනවා අසවල් නගරේ අසවල් කඩේ කෑම බොහොම හොඳයි. අපි කවදාවත් කාපුුණ නැති කෑමවර් ගෙහෙතියෙනවා. අපි යමු අද සත්‍යයකට සැරයක් අපි මෙහෙම යමු. මාසකට සැරයක් අපි මෙහෙම යමු. වෙනසකටත් එක්ක අපි මේ විදධයට රසවත් කෑමක් කමු. ය කඩවල් වල පිස හොඩ්ඩෝග් ආදී වසයෙන් විධ නංවලින් මේ මිනිස්සුන්ගේ. සිත ආකර්ශණය කරන පිනවන කෑමවර්ග. සමහර් වෙටක வேල් දහයක් පහළවක් කණඩ පුළුවන් මේ විදිහට වියදම. එක ආහාර வேලකින් අපි ඉවර කරනවා. එක ආහාරවලෙකට ඒ තරම් මුදලක් වියදං කරනවා. අපිට මාසයක් ක්ඩ පුළුවන් මුදල්ල සමහරිටික. එක ආහාරවෙල්ලිකට වීදං කරනවා මේ දිව පිනවන්නට යොමුීම නිසා. බලන්න මේ විද්ධයට සැඩ පහරකට නීදක් යහුවවෙන්නේ. සරීරයේ පිෙනවන්ට එයාමත් ඒ විදිහමයි සුව පහසු දේවල් මේ සරීරයට ලබාදීම සඳහා බොහෝ උත්සාහයන් කරනවා. විවිධාකාරයේ පීඩාවන් විඳනවා. අප්‍රමාණ වෙහෙසක් ගන්නවා ධනයක් වියදං කරනවා. ධනය ශ්‍රමයේ කාලයේ මනතරම් වියදං කරනවද සමහරය මේ ශරීරයේ පිනවඩ. ඒ කත් සඩපහරක් කියලා තේරෙනව කාටත්. මේ විදිහට මේ ඇහැ කණනාසය දිවසරීරයේ කියන මේ ඉඳුරං පිනවීමට යාම තමයි කාම ෝගේ කියල දක්වන්නේ. බලන්ඩ් දැන් මුළු ලෝකම මේ සඩ පහට අහුවෙලාගේ පේනවානී ද බහොම ටික දෙෙනයි මේකින් බේරිලාඉන්නේ. ඉඳුරම් පිනවීමට යොමු වෙලා ඉන්න පිරිස සීයට අනුනමයක් පවිතරමින්න්නේ. සීයට එකක් විතර තමයි මේවා වැඩක්නේ අස්සාද ආදීනව නිස්සරණවසයෙන් කල්පනා කරනවා. ඒවා එයාලා අස්වාද කරන්ඩඇති ඒවේ ආදීනවේ දකිින් දැති හෙම දැකලා නිස්සරණකින් ඉවත් එෙන්න්නට තීරණය කරලා තියෙනවා. තවදුරටත් ඇහැ පිනවන්නේ. තවදුරටත් කනපිනවන්නේ දිවනාසේ ශරීරයේ තවදුරටත් පිනවන්නේ. තේරුමක් නෑ ඒ තුළ තෘෂ්ණාව වැඩෙනවා. උපාදාන ඇති වෙනවා. ඒ නිසා භවය උරුම වෙනවා. බලන්න පටිච්ච ස මුත්පාද දේශනාවේ පැහැදිලි කරපු ආකාරයට ඒ අන්දමටම තීරණය කරනවා අහිතනවා. මේ ඉන්දුරාම්පිනවීම කරන්්ඩ කරඩ තෘෂ්නාාව වැඩනෙකමයි වෙන්නේ. කාටවත් කියන්න බෙහෙම වෙන්නෑ කියලා. තෘෂ්නාව වැඩිනෙකමයි වෙන්නේ. ඒ තුළ ඇලෙනවා බැඳෙනවා ගැටෙනවා. නතකොට මේ සමගම උපාදාන ඇත්ති වෙනවා කියන්නේ දැඩිව ඒවල්ලගන්නවා. අපි සමහර ටෙලිනාට්ට්‍ය අපේ කරගන. සමහර චිත්‍රපටි අපේ කරගන. සමහර සින්දු අපේ කරගන මේ පිනවන්ඩ ඇසුරු වෙන අරමුණු පිනවන්ඩ යොමු කරගන්නාව අරමුණු තමන්ග කරගන්නවා. ඒවා වෙනස් කරන්්ඩ යනවනං කවුහරි. ඒවාට විරුද්ධව කටේතු කරනු නං කෞුරුවාරි අපි කෝපවෙනවා රණ්ඩු කරනවා සැරපරුසවෙනවා. ඔය සමහර ළමයිඉන්න අගිවල්වල තමන් කැමැති ටෙලිනාට්ටි බලන්ඩදුන් නැත්තං ර්ඩු කරනවා. අඬනවා උපවාස කරනවා කන්නෙනෑ පාඩන් කරන්නේ බොන්නිනෑ කිය කියා කියනවා. ඒ තමන් ඒ තරම් ඒවා තමන්ග කරගෙන දැඩි වල්ලගන. වැඩිහිටියයොත් එහෙම ඉන්ද පොළවා. ප්‍රවෘතිී අනිවාරේම බලන් ඩෝන මයි. මේකට බාධකලොත් කවරුහරී වෙනුවට ටෙලි නාට්‍යයක්ත් දැම් බලමු කිවොත් බනිිනවදොස් කියනවා. සැරපරුස වෙනවා. ඒ ප්‍රවෘති තමන්ග කරග දැඩිවල්ලගෙන තියෙනවා. මේ වෙදියට අපි අරමුණු තමන්ගේ කරගැනීම නිසා තමයි උපාදාාන බවට ඒ පත් වෙන්නේ. ඒ තුළ දැඩිසේයලිලා බැඳිලා ඉන්නවා. අන්න ඒ විදියට තුෘෂ්නාව ඇතිකරගන්න ඒවට ආසකරල්ල ඒවට දැඩිසේ බැඳීම ඇති කරගත්තාම නෙවත උපතකට ඒක හේතුවක් වෙනවා. අපිට සංසාරය නැවත නැවතත් ඉපදි ඉපදිී යන්නට ඒක හේතුවක් වෙනවා. ඒ හේතුවනිසා හිතාගණ්ඩ බැරිතරං ඒතට ඇතට මේ සංසාරයනවා විධ ආත්නල ඉපද ඉපදදි. රාගය දේශය මෝහේ ඇතුළු කෙලෙස් ධර්ම වඩන නිසා. ඊරෂීාකරෝධ පලිගැනීීමම් චේතනාා මේ ඔස්සේ වැඩන නිසා. ඒ අය මේ මහා සඩපහරකට හසුවෙලා දිගට බොහෝකාලයක් ඇවිදින්න අය බවට පත්වෙනවා. විවිධ ආත්මවල එක දෙෙනවා. තිරිසං ආත්ම වලට සමහරයි වැටෙනවා. බල්ලෙක් වෙලා කපුටෙක් වෙලා නැයි පොළඟෙක් සිංහෙක් අලියෙක් වෙලා උපදින්න පුළුවන්. වැඩිපුර දේශය පුරුදු කළොත් තිරිසං ආත්ම තමයි උරුම වන්නේ. දේශ සහගත චරිත තමයි ලබන්නේ වහා කිපෙනසුළු නිතර රවන ගොරවන ස්වභාව ඇති සත්තුන්ගේ ආත්මවල උපදින්නේ කවුද වැඩිපුර කේන්ති ගන්න අයි. නිතර නිතරක කේන්තිගන්නයි උදේන්දල රෑවෙනකල් කේන්තිය භාවනාවක් වගේ වඩමින් ඉන්වාසමාරයි. එයාලට සිද්ධ වෙන්නේ ඔය කියපු ආකාරෙ මහා භයානක සැරපරුස සත්තුන්ගේ ආත්මොවල ගිහින් උපදදින්න සිද්ධ වෙනවා. භයානක සරපරස බල්ලො කොටි වලස්සු සිංියෝ හස්තිියෝවාගේ මේ සත්වය වෙලා උපදිනවා. ඒවෑ එපදුනහාම තෞදුරටත් ඒ ගතිමයි පුරුදු කරන්නේ. ඒ නිසාම් ආයිස්සරයක්ඒ ආත්නෙම උපදිනවා. ඒ විදියට පෙරපිනක් මතුවෙන තාක්කල්ම. නැවත නැවතත් ඒ කියන තිරිසං ආත්මිටම වැටෙනවා. හරිම මාරියයකින් ගැලවෙන්න මේක තේරුම් ග්ඩුවන මිනිස්සු. විශේෂෙන් මේ මනුෂ්‍ය ආත්නභාවයක් ලබාගනේ ඉන්න අය මේක තේරුම් ගණ්ඩෝනෑ. සත්තුන්ට මේක තේරෙන් නැහැනි. මිනිස්සු මේක තේරුම් ඇරගෙන මම පුරුදු කරන්නේ තිරිසංගතිද මනු දේවගතිද, බ්‍රහ්ම ගතිදකේරතවන් තීරණය කරන්නඩෝන. මෙත්තා කරුණා මුදිිතා ඔපෙක්කා කෙන මේ සතර බ්‍රහ්ම වේරණයේ පුරුදුපුූුණු කරනවනං අන්න එයා බ්‍රහ්ම ගති පුරුදු කරන කෙනෙක්. දාානසීලාදී මේ දේවල් පුරුදු කරණ කෙනා දේව ති පුරුදු කරන කෙනෙක් බුද්ධ වදන්නා නිතරම කරමින් දන්දීීම මසිල්ලකේ මේවා කරනකොට අනිවාරයම දිවියලෝකෙම එයා යන්නේ. එවගේම තමයි පෞ්වැඩත් කරනවා පිනුත් කරනවා කලව මේ මේවාකර කරා ඉන්න සමහාරයට බොහෝවිටක තිරිසං ආත්මය හෝ මනුස්්‍යලෝක තමයි උරමවන්නේ. ඉං නිසා මනුෂ්‍ය ආත්ම භාවය උත්පත්තිය ලබනවා. මනුෂ්‍ය ගති පුරුදු කරනවා කරුණාව මෛත්‍රියය. දයා වනුකම්පාව. කියන මේ මනුෂ්‍ය ගති සහිතව එයා ජීවත්වෙන නිසාම එයා මැරෙනවත් එක්ක මා පවසරයක් මනුස්්‍යලෝකකි උත්පත්ය ලබනවා. අරවිද්දියට නරග ගති පුරුදු කරනවා නං ඊර්රිසියා, ක්‍රෝධ පලි ගැනීම් චේතනාවාගේ දේවල් එයාලන සිද්ධ වෙනවා තිරි සංහාත්මට යන්න. ඒ අනුවම කාම නැමැති ඕගය තෙරුම්ගන්ටෝනය. කාම ඕගේට මේ ලෝකෙ මහුවෙලා ඉන්නැද්දි. මම ඒ සැඩපහරෙන් ඒ ඕගයෙන් ඈත්තෙනවා කිය තීරණය කළ යුතුවෙනවා. එහෙම වනොත් පුළුවන් වෙනවා එයාට මේ සංසාරසාගරයේ තරණය කරන්න. මේ ඕගය සකස් කරන්නේ අපිම තමයි. මේ සැඩපහර සකස් කරන්නේ අපිමයි අපේ හිත තුල්ල කෙලෙස් වඩන වඩමින් දිගින් දිගටම වඩමින් සැඩ පහර හදනවා. මේ සැඩ පහර හදනෙක අපි නවත් අන්්ඩෝනේ. සංසාර නැමැති සාගරයේ හදන්න අපි. මේකට වතුර බින්දු බිඳදු එකතු කරන්නේ අපි එකතු කරල එකතු කරලා ආත්මභාව සේදහස් ගණනක් තිස්්සේ කෝටි ගණනක් ආත්නභාවවල අපි මේ විදියට රැස්කරපු මේ පව් කරල කරලා. සංසාරේ තමයි නිර්මාණය කරලති සංසාරණමති සාගරය. ඒ දියබිඳු එකතු කර එකතු කරලා මේ සා සාගරයකෙන හැදුනා වගේ. ඒ ඉබේ වෙන දෙයක් එකතු වෙලා එකතු වෙලා දියබිඳු. මේ සාගරයේ සැකසුන්නා වගේ. අපි සංසාරණමති සාගරයේ අපි විසි නිර්මාණය කරගන්නවා. මේක තරණයකිෙරීම සඳහා. මේකෙන් එතරවීම සඳහා කටයුතු කළේතුවන්නේත් අපිමයි. අපි කළයුතුවන්නේ මෙන්න මේ කියන එකතුකිරීම් නවත් අ්ඩෝනේ. විශේෂීම්ම බුදුරජාණන් වහන්සි දේශනා කරනවා මේ සංසාරයේ දික්වෙන්ඩ හේතුවෙන කාරණා අතර තිබෙනවා සංස්කාර කියල කොටසක්. රැස්කිරීම් අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රථ්‍යකොටගෙන හේතුකොටගෙන රැස්කිරීම් කරනවා. අවිද්‍යාපච්්‍යයා සංකාරා. මේ රැස්කිරීම් තමයි පඤ්ඥාබි සංකාර, පු්ඥාබි සංකාර ආනිංජාබි සංකාර කෙළ දැක්වේ. අපි සංසාර පැවැත්මට හේතුවෙන පඥ්ඥාබි සංකාරය පින් නැමැති රැස්කිරීම කරනවා. පවු නැමැති රැස්කිරීමත් කරනවා අං්ඥාබි සංකාර. ආනිංජාබි සංකාර ජාන, බව පැත්මට ේතුවෙන බ්‍රහ්මලෝකෝවල ඉපදිල බොහෝ කකල් ජීවවාත්යයට ඒතුන ධ්‍යාන වඩමින් ඉන්නවා. එන් එහාට අන්ඩ හිතන්නේ, ඒකම විමුක්තිය කොට සලකනො අනැත්තම් ධ්‍යාන කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒ තුළ නැවතිලා ඉන්ඩ සුදුසු නැහැ. ඒකෙන් එහාට අන්ඩ කියලා නිතරම බුදුහාමුදුරු අපට උපදෙස්දීලාලතියෙන්නේ. ඒ අනුව මෙන්න මේ සංසාර නැමැති සැඩපහර අපි සකස් කරනවා. මේක ෙබු රැස් කිරීම් කර ල සංස්කාර මගින්. අභි සංස්කරණය කිරීමම් මගින්. මේ විදිහයට පුඤ්ඥාබි සංකාර පුං්ඥාබි සංකාර රාණෙන් ජාබි සංකාරකීනයව රැස් කිරීම තුළ. මෙන්න මේ පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දක්වනවා කාම ඕෝග කියලා. දෙවැනි එක තමයි භව ඕෝග. භවයන් පිළිබඳව තෘෂ්ණාවසහ උපාදා ඇති කරගන්නවා. සමහර දෙෙනා මේ බනාහන්නේ දිවිය ලෝකයන්න හිතාගෙන. මේ බනාහන්නේ නැවතවතාවක් මනුස්ස ලෝකෙ උපදෙන්ඩ හිතාගෙන. එහෙම නැත්තන් සමාර කෙනෙක් බ්‍රහ්මලෝකයේ අන්්ඩ හිතාගෙන බනාහනාව වෙඩ පුළවා. එතකොට ඔබ තුළ තියෙන්නේ බවතන්හාව. බුදුහාමුදුරු දේශනා කරන්නේ බවතන්හාවෙෙනු තයින් වෙඩ කියලා. කාමතන්නා බවතන්නා විභවතන්හා. මේ තන්හා තුනෙෙන්ම ඉවත්වෙෙන්ඩ. එතකොට මේ භව ඕග කියලා කියන්නේ ඒක තමයි. භවයම් පිළිබඳව තියෙන තන්හාාව උපාධානය ඒ භවයන් නැමැති සැඩැ පහරට අහු වෙනවා. ලෝකෙ බලන්න ජනගහනයේ කෝටි හස්සීය පහාක් වෙතර ඉන්නවා. මුළු ලෝකෙම ජනගානය. මේ අතරින් දිවියලෝකෙ ප්‍රාර්ථනා කරනය කොච්චර ඉන්වාද බලන්නට දෙවියන් වහන්සසිසමඟ එක්වෙන්ඩ හිතනය. ග්‍රම්්මයා සමග එක්වන්ඩ හිතනෑ මොනතරං ඉන්නවද බලන්න. මේ තමයි බව ඕග, එයාලා දිවිය ලෝක ප්‍රාර්ථනා කරනවා බ්‍රහ්ම ෝක ප්‍රාර්ථනා කරනවා. වෙනත් වෙනත් ලෝකවල් ප්‍රාර්ථනා කරනවා සංසාරය ඉදිරි කාලයේ ගත කෙරීම සඳහා. බවදිත්තිි, බව ඕග කියලා දක් පන්නේ මේ කාරණාවමයි. බව තන්නාකිවත් මේකමයි. එතකොට භව ඕගේයට අපි අහු විය යුතුද. ඒ බව ඕෝගයට අහු නොත්තේම. මේ දිවිය ලෝකෙ උපදිඩි හිතාගැනම පින් කරන්නේ බණහන්න මල් පහම් පූජ කරන්නේ. එතකොට ඔබ ඒ දිවිය ලෝකය කෙලවර හැටියට හිතාගැනතම එහෙම ගටයතු කරන්නේ. ඒ දිවිය ලෝකෙ කෙලවරණෙවෙේ. අවසානෙනෙවෙේ. පින තියෙන කලෙහින්දී. ඊට පස්සේ අපට පව්මතුන් උත්හෙම එක පාරටම ඒකෙන් චුතවෙලා අපායට යන්න පුළුවන්. ආපවසරයක් මනුෂ්‍යලෝක උපදිින්නක් පුළුවන්. දිවිය ලෝකය කියන එක කෙලවර විමුක්තිය නිවෙයි. එක බුදුහාන්දුර පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. දෙවියන් සග එක්වීම, බ්‍රහ්මයා සමග එක්වීම මේ කෙලවර නිවෙයි. කෙලවර තමයි මේ පැවැත්මට හේතුවන ශක්තිටික. තමාගේ අභ්‍යන්තරයෙන් සිතෙන් යටසිතෙන් ඉවත් කර දැමීම. ඒ සඳහා විදර්ශනා භාවනා වඩන්න ඕනේ. අනිත්‍යයි දුකයි යනාත්මයි කියලා මේ සමංගෙම සරීරයේ පංචාස් කන්දය මුළු ලෝකයම බාහිර ලෝකය හැම තැනම හැම දෙයක් පිළිබඳවම අනිත්‍ය දුක්ක අනාාත්ම වඩන කෙනා තමයි මේ ගමන නවත්තන කෙනා වෙන්නේ. නැවත ඉප දෙන එක නවත්තන කෙනා වෙන්නේ අන්න ඒ කෙනා. එනිසා භව ඕගේට අහුුවෙන්ඩිපා. ගුඩත්දිනෙක් මිකට අහු වෙලා ඉන්නවා. මම කීවේකයි. ලෝකෙ කෝටි හස්සියේ එපනාකින් ඕන හස්සීයක් වෙතරව. කෝටි හස්සීයක් විතරම බව ඕගේට අහුවෙලා ඉන්නවා. භාවයම් ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. දිවිය භවය බ්‍රහ්මභාවේ මනුස්සභාවය ආදී භවයන් ප්‍රාර්ථනා කර කර ඉන්නේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සැඩපහරට අහුවෙලායි නෝබ මේක තරණය කරන්න්ඩඕනේ. මේකින් එතර වේඩෝන කියලා. ඊළඟට දක්ව වන්නේ, දිිට්ටි ඕෝගය කාමෝග බවෝග දිිට්ටිෝග එතකොට දිත්්තිි ඕගය කියලා කියන්නේ ශාස්්‍රත සහ උච්චේද කියලලා දෘෂ්ටි දෙ තියෙන ඔබ ඔබහල ඇති. ඒවගේම දෙසටක් මිත්‍යා දුෘෂ්ටි තියෙන ඔබ හලා ඇති මොලින් මතක් කළවාගේ. මේ විවිධ ආකාරයෙන් දෘෂ්ටි දරණ අය ලෝකෙ තුළ ඉන්න අන්තවාදී විදිහයට එක කට්ටියක් කියනවා මේ ලෝකෙ විතරයි තියන්නේ මේ භව විතරයි තියෙන්නේ ආය භවයක් ඇත්තනෑ කියලා. තා පිරිසක් කියනවා සදාකාලික භවයක් තියෙනවා ශාශ්ෘත හැමදාම ඉන්ඩ පුොළුවන් සනාතන වූ භවයක්ෙනවා ඒ බ්‍රහ්මආත්මය බ්‍රහ්මයා සමග එක්වීම සදාකාලිකයි. දෙවියන් වහන්සේ සමඟ එක්වීම සදාකාලිකයි. ආදීවසින් ඒ සදාකාලික ශාශ්්‍රත දෘෂ්ටියක් ඇැතුව ඉන්න ඉන්නවා. දෙැ ලට අදලෝක ෙමයි නැද කියලා අද ලෝකයේ මේ දෘෂ්ටි දෙකට හසුවෙච්ච අය කෝටිගණනක් හන්නවා. මේ භවේ විතරයි තියෙන්නේ ආය මින් එහා භවයක් නෑ ඉන්නකල් කාලබීල සතුටින් ඉන්ඩයි තියෙන්නේ ආය මතු ආත්මයක් ඇත්තේ නෑ කියලා හිතන අය. උග්‍ර භෞතිකවාදීන් කොච්චර ඉන්නවද. එහෙම සැපවිඳවිදා. මේ හොඳ නරක ගැන හිතන්නේ, සදාචාරයක් ගැන හිතන්නේ ඉඳුරම්පෙනවීම ගැනම හිතමින්. ලෝකෙ පුරා ඇවිදිෙන මිනිස්ු අප්‍රමාණ වසයෙන් ඉන්නවා. එතකොට උච්චේද දෘෂ්ටියයි මේ මරනිින්ම්මතුවා අයි උපතක් නෑ කියන එකයි. ය සදාකාලික වූ භවයක් පිළිබඳව දෙවියන්න ආයෙක්වීම බ්‍රහ්මයා සමග එක්කවීම ආදීවසයෙන්. වෙනත් ලෝකවල් තියන ඒවැෑ ඉපදුනාමත් සදාකා අලිකයි කියලා එහෙම විශ්වාස කරන අයින්න අලෝකෙ තුළ. එතකොට ඒකත් ඒකට අපි කියන්නේ සාස්වත දෘෂ්ටිය සස්ත අදිත්්ටි කියලා.සාස් සොත දෘෂ්ටිය. මේ දෘෂ්ටියට අහුවෙච්චයත් ඕන තරං ඉන්න මේ දෙගොල්ල මෙහමන ඉන්න කොතනද බලන්ඩ දිත්්තිි ඕගේට අහු වෙලා. සැඩ පාරගට අහු වෙලා ඉන්නේ ගහග ගහගන ගහගන යනවා කොතනින් නවතීද දන්නේ නෑ. ඒ නිසාම ඒ ඒතැන්වල ඉපදීපදිී බොහෝ කල් ඇවිදීවි. ගමන නවත්තගඩ බැරිවෙනවා. ගමන නවත්තගණ්ඩ නම්මේ බුදු හාමුදුරු දේශනා කරව මාර්ගයට යොමු විය යුත්තුයි. ඊළඟට අවි්්‍යා ඕගේ මුලින් මතක් කල වගේ. අවිද්‍යාවෙන් පිරිලමේ ලෝකයේ මෝහාන්ද කාරයෙන් වැහිල ලෝකයේ. අවිද්‍යා නැති අන්දකාරයෙන් මේ ලෝ වැස්සා පීඩාවට පත්්‍යෙනනවා බුදු බෝධිෂත්ත්‍යයන් වහසල දකිෙනවා. දැකල තමයි තමන්ගි මුළු කාලයම කැප කරන්නේ මේඇය මේ අවිද්‍යා අන්දකාරයෙන් මුදවන්ඩෝන කියලා. මෝහාන්ද කාරෙෙන් මුදවන්්ඩෝනය කියලා චතුර ආර්ිෂත්‍යය ධර්මය උන්වහන්සේලා දේශනා කරනවා. පටිච්ච සමුත්පාජ ධරමය ත්‍රිලක්ෂණය දේශනා කරමින් විදර්ශනා භාවනාව කියාදමින්. පංවතුන මේ බුදු හාමුදුරුව ගන්නන්නේ මේ අවිද්‍යා නැමති සැඩපාරින් ලෝ වැස්සා මුදවාගන්්ඩ දර පුස්සාහය තමයි. ඒ අවිද්‍යා නමති සැඩපාරට අහුුවේච්ඡය බොහෝකල් ඉපදිී ඉපදදිී ැරිමැරී මේ සංසාරය ගමන් කරනවා. ඒක නවත්තගණ්ඩ නම් මෙන්න මේ ආකාරයට බුදු හාම්දුරු දේශනා කරපු ධර්මය ශවනය කරන්න් ඕන. මෙවා අඳුන ගණ්ඩොන මුලින්ම දැන ගැන. මේ ඉදිරි ගමන මෙහෙවන් ඕනේ. අපි මේ සඩ පහරවාල්ලුවට අහුවෙන් එනෑතා හදදුරට අත් කල හිතන්ඩෝන. මේ සසරදුකින් මිදීමේ මග විදර්ශනාවයි මේ අනිච්‍යදු කනාාත්ම මෙනෙහි කිරීමයි කල හිතලා එහි යෙදෙන්න්නට අවශ්‍යයි. පංචස්කන්දේ අරමුණු කරගෙන අනිත්‍ය දුක් කනාාත්ම වශයෙන් භාවනා කරනන්න. මෙන්න මේ ආකාරයට, සැඩපාරවල් හතර බුදුහාමුදුරුව පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඒ අනුව උන්වහසකින් අර දේවතා වහන්ෙ දැ මේ සැඩපහාර තරණය කළේ කොහොමද කියලනෙ. උත්තර දුන්නා බුදුරජාණන් වහන්සේ අපපතිටං අනායුනං ඕග මතරි කියලා. මේ සඩපහාර තරණය කළේ මම ඒ සඩපහාරතුල්ල එකතන රැඳී සිතයනෑ. ඒගේ තමයි අනවශ්‍ය විදියට ව්‍යයාම කලෙත්නෑ. වෑයම් කලෙත්නෑ අපපතිත්්ටංකිවේ නොපිහිටියේ කියන එකයි. අනායෝනං කියලක අනවශ්‍ය විදියට ව්‍යයාම කළේ නෑ. මටහිතනවා බුදුහාමුද්‍රෝමි දුන්න උත්තරේ තුළින්ම උන්වහන්සේ පිහිනීමේ හොද දක්ෂයක් කියලා. එවගේ රල පහරවල්වල උන්වහන්සේ සංසාහරය. බොහොම හොඳට පින් ලතියෙනවා. මේ රල පහරකදි, සැඩැ පහරකදි කොහොමද ක්‍රියාත්මක වෙන්ඩෝනේ කියන ලොකු අවබෝධයකින් යුක්තව බුදුහාමුදුරුව මේ කාරණය දේශනාකරපු බව පේනවා. මේ සැඩ පහරයද එකතැන හිටියොත් එෙම ගිලෙනවා. ගිලිලා මරණයට පත්වෙනවා. එවගේම තමයි අනවශ්‍යිවිදිර දඟලන්ඩගියුත්. අනවශ්‍ය විදිර වෑයම් කරඩග ියොත්හෙම ඒත් එයා වේසටපත් වෙලාම මැරෙනවා. මේ රලපහාර සඩපහාර තරණය කිරීම සඳහා කළයුතුදේ කුමක්ද කියලා උන්වහසේ පැදිලි කරනවා. අපපත්තිට්ටන් එක තැන එහෙම රැදිීසිට ඉන්ඩ එපා. අනවශ්‍ය වේ වෑයම් කරඩත් එපා. මධ්‍යම ප්‍රතිපදාවස්සේ මධ්‍යස්ථවඉඳලා, මෙහි ක්‍රියාත්මගවීමක් කළ යුතු වෙනවා. එතුකට හැකියාව ලැබෙනවා, පරතරට යඩ රල පහර තරණය කරඩ පුළුවංකම ලැබෙනවා. දැන් බලන්න මුහද රල එනකොට ඔබ මුහුදයිනට ගේපුහාම දැකල ඇති සමහර අය මුහදේ නානවා. රල එනකොට යාල කොහොමද මේකට මුුණ දෙන්න කියලා. අපි මේ රලක් කෙනකොට, මුද්ඩ පයින්්ඩ වෙහෙසෙනවා එක්කෝ යටයන්ඩ වෙහෙසෙනවා දෙකේදී අපි පරාජයට පත්වෙනවා. දන්න කෙනා ඒ තරම් ගානකට ගන්නතු සැහැල්ලුවෙන් ඉන්නවා රල යන්්ඩාරිනවා ආපවු රල්ල ගියා ඊට පස්සේ සාමාන්‍ය තත්වයට වැටෙනවා. ආයි ඊළඟ රල එනකොටත්තේ වගේමයි. උඩපයින්නෙත්නෑ යට යන්නෙත්නේ සාමාන්‍ය මට්ටමින් එයා ඒකට මූුණදිනාකාරයක්ත්තමයි දකින්නේ. සැහැල්ලුවෙන් ඉන්න ඔයා සැහැල්ලුවෙන් ඉන්න ගමන් රල්ල තමන් පසු කරගන ගියා ආපව් තමන් ඒ ස්ථාවරභාවට පත්වෙනවා. අපි කරන්නේ නොදැන්නකම නිසා පුළුවන්තර උඩ පයින්හදන මේ රලෙන් බේරෙන්ඩ රුඩ පයින්ට බැ ඔලුවටත් තුඩින් රලයන ඒගේ මතමයි එක් යට අන් හදනවා මේකින් බේරෙන්න්ඩ් අන්තිමට වතුර පවිල මැරනවා වතුර ගිලෙනවා. ඒක මමත් අදදැකීමෙන් දැනගත්තදයක්. ඔබත් ඔය අදැකීම ලබල ඇති ලබන් ඕනෙ හැබැයි පරිස්සමට මුොහුද අයිනේ රල එන්නකොට මේක බේරෙන ක්‍රමයි අපි ඉගෙන ගණ්ඩ ඕනේ. බුදුරජාණන් වහන්සේක දැනගෙන තියෙනවා. ඉගනගන්න තියෙනවා. ඒනිසා තොමයි උන්වහස දේශනා කරන මේ ඕගේ සැඩ පහර මේ රල්ල, අකිරීම සඳහා ඔබ එකතන රැඳී සිටිින්ටත් නුසුදුසුයි. එවගේමතමයි අනවශ්‍ය ව්‍යයාම කිරීමත් නොකළේතුයි මධ්‍යම ප්‍රතිපදවිෙන් ඉන්ඩෝන. ඔන්න මදජ්‍යිමා පටිපදා. සංසාරසාගරය තරණය කිරීමට අවශ්‍ය වන්නේ මජ්්‍යම පටිපදාවයි. මජ්්‍යිමා පටිපදා. මැදුුම් පිළිවෙතයි. කියලා උණුහන්සේ දේශනා කරනවා ඔය කාමසුකාල්ලිකාන යෝගෙ අත්ත කෙලමත්තාන යෝගය කියන යෝග දෙකට. වැට නැතුව අන්ත දෙකට වැටෙන් නැතුව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ අරියෝ අට්hangaඟික, මක්ගෝ ආර්ය්‍යෂ්ටයක මාර්ගය අනුගමනය කරලා. ඉදිරියට ක්‍රියාත්මගවීම තමයි කළ යුතුවන්නේ.ඉතිං මේ දේවතාවට මේ විදියට බුදුරජාණන්වාසේ පිළිතුර ලබා දුන්නා. ලබාදුනට පස්සේ මේ දේවතාව බොම සතුට වෙනවා. චිරස්සංවත පස්සාමී බ්‍රාහ්මනම්පරෙන් නිබ්පුතා බොහෝකාලිකට පස්සේ, දැක්කා පිරිනිවං පාපු ලේස පරනිර්වාණය කරපුෝ ශේෂ්ඨ බ්‍රහ්මණය මේ දේවතාව කෝනාගම් බුදුහහාන්තුරයින් කාලෙත් බන්න හපු කනෙ හෝනාගම් බුදුහාන්තුරුව දක්කට පස්සෙ ඔන්න දැන් ගෞ්තම බුදුහාන්තුරුව දකිනවා. අපපතිත්ටන් අනායූහන් තින්නං ලෝකයේ විසත්තිකං මේ ලෝකයහි ඇලීම් බැඳීම් නැතිව. විතත්තිිකන් කෙෙන ඇලිීමම් බැඳීමම් නැතිව. මේ ලෝකයේ තරණය කරපු ශ්‍රේෂ්ට් උතුමාණන් වහන්ස කෙනෙක් මට මොන ගැහුණ. ඒ තමයි ඔබවහන්සේ. ඔබවහන්සේ අපපතිත්තං අනායූහං එකතන්න පිහිටියෙත් නෑ ඒවගේ මතමයි අනවශ්‍යය වෑයම් කළෙත් නෑ ඒ අනුව ඔබ වහන්සේ මේ සැඩ පහරවල් තරණය කරපු කෙනෙක් බවට පත්වනා. සංසාර සාගරයෙන් එතරවුණු කෙනෙක් බවට පත්තුන්නා කියලා පැහැදිලි කරමින්. මේ තමන්ගේ සතුට ප්‍රකාශ කරට එදනා. ඒ වෙලාවේ ඒ අන්දමට ධර්ම කාරණාව ඉතා හොඳින් අවබෝධ කරගත්ත මේ දේවතාව. ඒ ජේතවනා රාමෙන් ඉවත් වෙලා තමන්ගේ වාසභවනයට ගමන් කර බව සඳහන් වෙනවා. පැහැදීමට පත් වනා. පින්වතුනේ මේ අනුව ඔබ හැම දෙනාමත්. මේ ධර්මකාරණාව ඉතා හොඳින් අවබෝධ කරගන. අනවශ්‍ය විදිහට දගලන් නැතුව. ඒගේ ම තමයි උත්සාහ ොරයින් න්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදා ඔස්සේ මේ ධර්ම මාර්ගේ අනු ගමන කරන්ඩන. රීරයට දුපීඩා ෙන් න් ද අශ කරන්නන්නේ. ඒවගේ මනවස්ශ්‍යවි යට සපදන්ඩ අන්ඩවාශ කරටනෑ. මැඳුම් පිළිවෙත ඔස්සේ ගමන් කරලා. මේ කාමභවදිිට්ටි අවි්‍යා කෙන සතර ඕගේ අන්තරණය කරලා. සසර සඩ පහර තරණය කරලා ඉතා ඉක්මණින් සංසාර්දුකින් අතමිදිල උතුම්මු. අමාමානිවනින් සැනසීම ලබාගන්නට සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ ධර්මදේශනාව සඳහා දායකත්වේ දැරු. ඒ පිංවතුන්ගේ නමින් මියගියස්සලූම ඥාතිවරුන්ට මේ පින් අව් අනුමෝදං වේවා? මේ පුුණ්‍යධර්මයන් හේතුවාසනා වෙලා සසරවසන තුරුම නරකාදී දුක්ඛවේදනාවකට පත් නොවී. ඉතාඉක්මනින් මේ සංසාර දුකින් අතමිදී උතුම් වූ. ඇමා මහනිවනින් සැනසීමල බාගන්නට හේතුව වාසනාව ලබේවා කියල සාදු කියලපින් අනමෝදන් කරන්න. සාතෝසාත එවාගේම දායකත්වය දරූ පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ පවුල්ලුලවාසය කරන ලොකු පුංචි සැමදිනාට මත් සියලු ඥාතීන්ටත් මේ පුන්නිධර්මයන්ගේ බලයෙන් අයුරාරෝග්‍ය සම්පත්තියල බේවා කායික මානසික සුවේ නිරෝගිස්ුවය දීර්ඝායුශයල බේවා ඔබාප සැම දෙනාටමත් ඒ සැම දෙනාටමත් මෙපිින් බලෙෙන් මේ කුසල බලෙන්, සසර වසනාතුරුම නරකාදී දුක්ක වේදනාවකට පත් නොවී දෙව්මිනිස් සැප කෙලවර උතුම්ම අමාමහා නිවැනිින් සැනසීම ලබාගන්නට හේතුව වාසනාව ලැබේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. සාූ සූසත්. ආකාසට්ඨාචබුම්මට්ඨා දේව අනාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හන් තුළූක සාසනං චිරංරක්හං තුදම්ම දේශනං චිරංරක්හං තුමන් පරංති සාධෝසාධෝසා සුපිනතනි ඕග සෝත්‍රය ඇසුරකොට ගනිමින් අද උතු වූ ධර්මාම ශාසනාව පැවත්තුූ දශකයණන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශය අංශාධීපති ලෙවන්ගම ශ්‍රී සදානන්ධාරාම පිරිවනේ වි්‍යහාරාධිකාරී මච්චාරය ලන කළ සිරි නිවාස ස්වාමින්ද්‍රයණන් වහන්සේ. අප හැම දෙනා සාදුනදක් පෙමින් උන්වහන්සේට නිදුක් නේරෝගිස්ුව චිරජීවනය ප්‍රාර්ථනා කරසිටිමු සාතූ සාතූසාතු. ඔබ සෙමට සම්මා සමුෘතු සරණ.